Hi guys! Happy New Year Viva. Happy New Year. Then name ayvela. Binadi mangithana 20 kadatra kalin mangawa kallat ekke inna. Mokada hena sadda baddane kiri poosa andeyata. Eliye inna kattiyata oka hari amaruwe saha karadaraya. E nisa ara baya hitenawa ne. E nisa mangawa eyath ekke inna. Then man eyath ekke inna. New Year samarana. Api denna. Actually, Amma Nangina Nidhi. Amma Veda, Chutit Ted. Chuti Gila Eliator, Vahana Kadana, Amma Kiribathadu. Makaria Sama Kiribathana. Kumari Miratina, Dausamana, Ivaranaka, Kalaboy Kimela. It was Saturday. It was a Balamu, Happy New Year, Samarani, Kohamakila, Mamanika, Ajal Kujala, Nidagan Nikita. Sleepy face, puffy face, vela thiyenne moona nikan pastry-ak wage. Pimbenne nidagen nagittan mare wage. Itara pastry ekak wage. Okay, එහෙනම් අපි ඉතින් රැඳී සිටින්න. ලෝගොඩ මුකුත් නැහැ. බදෙන් අපි New Year සමරණය කරලා විතර. එකට සමරමු. ඔගොල්ලෝ and us and Colorboy. බවවල පූසලා සම්තු එහෙම හරි sensitive. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ hearing එක සුපිරි. උන්ටකන් ඇහැ. ඒ නිසානේ අර දුර වුණත් හොරු ඊට පස්සේ ඔය දුරින් අර වාහනේදී ගෙදර කට්ටේ එක්සයිට් වෙන්නේ බව්වලා හැම අර දුරින් එද්දී ඒගොල්ලෝ දන්නවා මේගොල්ලෝ එනවා ගෙදර කියලා. අර ඒගොල්ලන්ට මේ සෙන්ස් එකේ ඇහෙන ප්‍රමාණය හරි වැඩි. ඉතින් අපේ vlogs එකට වෙලා ඉන්න කට්ටකින් පුංචි ඉල්ලුමක් මගෙන් තියෙන මේ New Year's වලට. මෙයාත් එක්ක මං හරි ඉන්නවනේ මෙහෙම. අර පාරේ ඉන්න කට්ටිය ඉතින් කොහේ යන්නද? කොහේ ගිහිල්ලා හැංගෙන්නද? කොහොමද? කවුරුත් නැහැ කොච්චර බය වෙනවා ඇතිද ඒගොල්ලෝ. දැන් මේ අලුත් අවුරුද්දට ඔයගොල්ලෝ පුපුරලා ඉවරයි නම් it's okay. but මේ ඉස්සරහට එන්න තියෙන festivals වලට පොඩ්ඩක් මේගොල්ලෝ ගැනත් හිතලා බලන්න. මෙහෙමයි. මෙයාව ඇතුළට ගන්න පුළුවන්. හැබැයි මෙයාගේ වෙනම නාඩගමක් තියෙන්නේ. මෙයා කැමති නැහැ ගිය ඇතුළට එන්න. මෙයාගේ නිදහස මෙයාට වටිනවා කියලා මෙයා හිතන් ඉන්නේ. මෙයාට මේ අගයක් නෑ අප්පා. අතට මෙයා කැමති නැහැ ගිය ඇතුළට එන්න. ඒ කියන්නේ අර එක තැන ලිස්සනවා. ලිස දුවන්නේ. පුංචි කාලේ නම් මෙයා කැමති එළියේ ඉන්න. සහ වත්ත ලොකුයි එහෙ මෙහෙ දුවලා යා ජොලියේ ඉන්නේ. දැන් අර කට්ටියට ඕනේ AC ඕනේ, ඇඳ ඕනේ. ඉතින් එක එක අයගේ ඉල්ලීම් මත තමයි ජීවත් වෙන්නේ ඉතින්. නීදකොල්ලෝ මේ. අවුරුදු නෙමෙයි දෙයියෝ ආවත් අපේ නංගි නිදි. අප්පට සිරි छोटू ऐला आने किरी तिरेवा नववसरे किरी अब मट्टा सिरी अम्मा दोरारिया के लिए मम्मे को अम्मा दोरारिया मगे कौन दर तेरे पास मट्टा बनी ना मुकाद मर्द दें क्यों जरा का था खाओ तो दाने होना मगे दोरे ही दिखी ना अरे बाला न को आने निदा गद्दी मांग हरिमा आदरे मगे नांगी तर नांगी नेगेटिव न लोग के मावदी वेला Hello? Chotu, New Year, January Palani da nagitinna. Chotu, Happy New Year, Happy New Year. Ane balanna kochchara lassanada me ode baby doll wage baby doll. Mr. Chotu. Nangi nidagaddith lange Red Bull එක තියාගෙන තමයි නිදාගන්නේ. මොකද නිදාගන්නත් එයාට අනිවාර්යෙන් එනර්ජි අවශ්‍යයි. ඇහැරවන්න පපයියා. ඇහැරවන්න. කොහොමද? ඇහැරවන්නකෝ. නංගි. චෝටු. ශාරුක් ඛාන් ඇවිල්ලා චෝටු. නෑ මම හරි කැමති ශාරුක්ට. සිද්ධාර්ථ මල්හෝත්‍රා ඇවිල්ලා චෝටු. චෝටු සිද්ධාර්ථ මල්හෝත්‍රා බැඳපු දවස හරි දුකින් හිටියේ. අම්මට සිරි කන මේ. මෙසි හරි Barcelona match එකක් තියෙනවා මේක. අන්න වත්තේ Barcelona තියෙනවා චෝටු. ආය හැරවන්න පපයියා. මේ නංගි හරීම ඇක්ටිව් මූණක් එක. හැබැයි මේම කැමරාව තියෙන නිසා නංගි මෙහෙම නැත්තම් ඉතාක් හැත දර්ශනයක්. ඕ නැත්තම් මං ගුටි කාලා ඉන්න පපයියා. ඔය දින්දුම් බුරින් What do you think? Ate. මොකද වෙන්නේ? මම පාරත් එක්කේට පිට ඇවිදිනවා. ඔන්න මොකක් හරි ගිනි ගන්නවා. රතින් දැන් මොකක් හරි එකක් වැටෙන්නේ නැති අපේ වත්තේ. ඒ හිතුවේ අද ලයිව් එකේ ගිනි ගන්නවා කියලා. ලස්සන කෑම මේසයක් දැන් හදලා තියෙන්නේ. තාම හැදුවේ නෑ අප්පා. ආ sorry okay. මේකේ තියෙනවා කැවිලි. මේකේද? කේක්. ඔව් මේකේ තියෙනවා කැවිලි. මේකේ ඔක්කොම කැවිලි ටික කැවුම් කොකේස් ඔක්කොම මුන්නට කැවුම් නාරංග ඔක්කොම මේකේ තියෙනවා. හරි මේකේ තියෙනවා ලුණු බිරිස්. අම්මෝ. රටටම ඇති වෙද්ද. කේක් තියෙනවා guys. පීට්සා තියෙනවා. පීට්සා තියෙනවා. පැස්ටා තියෙනවා. lasagna තියනවද? ඕ ඒක ගෑන් ළමයිගේ නමක් වගේ. වා හරි ලස්සනයි. දැක්කද guys ඔයගොල්ලන්ට පළවෙනි වතාවට මේ යන්නේ මේ අලුත් අවුරුද්දේ. අම්මා පොඩ්ඩක් අතකොට ඇඳුමක් ඇඳන් ඉන්නේ. පළවෙනි වතාවට මේ ඉන්න ගම. නෑ මං හිතුවා ඔෆිස් ගිහලා කියලා. ඉතින් මට ඉන්නේ මම මේ මොකද්ද මේ කියන්න ඕනේ? දැන් වෙළඳපොලේ සුපර් මාකට් වල posh සුපර් මාකට් වල ඔක්කොම තියෙනවා ලූණු. හරි. salt ද අයියෝ ඒක ලුණු ඒක ලුණු මෙන්න මෙච්චරක් විතර මෙන්න මේ වගේ කාට හරි ගැහුවොත් එහෙම එපන් සෝඩ නෑ දැන් ආමියගේ කට්ටියට කියනවනේ මේ වගේ එකක් අරන් යන්න කියලා එළියට යනකොට මේවා තමයි ලුණු දැන් තියෙන ලුණු වැඩිපුර එහෙම නැත්නම් මෙන්න මෙච්චරක් විතර චුට්ටක් දන් ඇට වගේ ලුණු තියෙනවා ඒක පොඩි රතු ලුණු නෙමෙයි ලොකු ලුණු හරි මේ ලුණු ගන්න එපා මොකද මේක තිත්තයි ආ මන් දැක්ක අර වෙලාව ලුණු මිරිස්සයක් හදලා තිබ්බා මේ මුළු තලවත කොටටම හැටි වෙන්න. ඔව් ඒක විසි කරා. ඒක තමයි තියන්න බෑ තිත්තයි. මේ දැන් මේක මම මේ ඇනලයිස් කරේ. දැන් මීට සතියකට දෙකකට කලින් කිරි හොද්දක් හැදුවා මේ චෝටු කිරි හොද්දක් ඉල්ලලා චෝට නෙමෙයි චූටි පුතා. කිරි හොද්දක් ඉල්ලලා හැදුවායින් පස්සේ ඒක හරි තිත්තයි. මෙයාලා කවුරුත් මට කිව්වේ නෑ චෝටු චූටි පුතයි කෑවා කිරි හොද්ද තිත්තයි කියලා කිව්වේ නෑ. හොඳයි රසයි අම්මා කියලා කෑවා. ඊට පස්සේ මම ටේස්ට් කරලා බලලා මං කිව්වා අයියෝ මේක තිත්තයි. ඔයගලන්ට තිත්තක් දැනුනේ නැද්ද කියලා නෑ කිව්වා. එයාලා ඉතින් මොනක්වත් කියන්නේ නෑ මට. ආදරේනේ වාට අපි. හරි ඒ නිසා මට කිව්වේ නෑ. හැබැයි මේ ලුණු වේ වගේ ලොකු මේ සයිස්ම ලොකු ලුණු හතරට කපලා එක කෑල්ලක් තමයි මං දැම්මේ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති ඒ කිරි හොද තිත්ත උනේ. මූණෙන් එකයි ඒක. ඔ මූණෙන් නෙමෙයි මේකෙන් ගහලා පෙන්නන්නද ෆෝන් එකෙන් තියලා හෙන්නපා. එතකොට ඒක තමයි කතාව. මේ ලුණු දාන්න එපා. හරි. මේ ලුණු අතර ගන්න එපා. අර පොඩි ලුණු සුද්ධ කරන්න අමාරු වුණාට කමන්නේ. පොඩි මෙච්චර දන් ඇට වගේ තියෙන ලුණුම ගන්න. ඕක ඇත්තට ලුණු ධම්මා. ඇත්තට මටත් හිතා ගන්න බෑ මේකේ බර බලන්න. අර හැරි පොටර් එකේ බෝලේ වගේ. බර බලන්නකෝ මේකේ. මේ ඕනේ මේක වට උන්න මේකෙන් එකක් ගහලා පෙන්නන්න එපා thank you එපාද නෑ නෑ no thanks සතුටුයි එපා අද රැට එනවා දැන් මේ මනේ මම බයන්නොත් ඔයාට ඒක වැඩියෙන් කරනවා ඔයා දැන් මාත් ඔයත් එක එකතු වෙලා කිව්ව මේක මග නම් තියනවා කිසි ජොලියක් නෑ නේ ඔයාට ඒකනේ තමයි මං අලුතෙන් හොයාගත්ත අලුත් අවුරුද්දේ ඇයි ඔක්කොමලා මට හැපි නිව් ඉයර් කියලා දැන් මේ දැන්ම දාන්නේ දැන් නිව් ඉයර්ද දැන් නිව් ඉයර් ලැබලානේ ආ දැන් හරිද එහෙනම් ආ මේ චූටි කොහෙද දන්නේ නෑනේ චූටි නැද්ද ගෙදර නෑ චූටි තාම නෑ හරි. අපි චූටිට කෝල් එකක් දීලා බලමු. කෝල් එකක් දෙන්න. ඒ සැනෙම ඔයගොල්ලන්ට තව දෙන්නෙක් ඉන්ට්‍රොඩියුස් කරන්න තියෙනවා. ඔව්. අපිත් එක්ක ඉන්න. මේ ආවිලා මට කතා කරා එයාවත් ගන්න කියලා. ඒක තමයි මම එයාව ගත්තේ. අද චාරිත්‍ර තියෙන්නේ රැට. කිරි උතරන්න තියෙන්නේ රැට. කිරිබත් කන්න තියෙන්නේ රැට. ඒක න අපිට සුපිරියට ගැලපෙනවා. ඔව් ඇත්තටම හොඳයි. නැත්තම් උදේ නැකක් තියෙන දවස්වල මම පහට නැකිටගෙන හතරට නැකිටගෙන නටනවා මම එකෙක්වත් එන්නේ නැහැ. අන්තිමට කිරි උතුරනකොට නිදි පැදුරෙන් නැගිටලා ඇවිල්ලා කියනවා අනේ මූණ පෙන්නන්න එපා අත පෙන්නන්න එපා කකුල් පෙන්නන්න එපා කකුල්වත් නෙමෙයි ෆොටෝ ගන්න එපා කියන්නේ මූණ ගන්න එපා නේ කප්පා යන්නේ ඕහේ ගානවා මොකද නිදි පැදුරෙන් නැගිටගෙන එන්නේ ඇවිල්ලා කිරි ඉතුරුවද නැද්ද දන්නේ නැහැ හැබැයි Instagram එකේ මොකද්ද මේ stories වලයි මොනවාද ඒක බූමරැන් නම් එන යනවා කිරි උතුරනවා වැටෙනවා එනවා ඒක කරනවා හරිද ඒ කියන්නේ මම මහන්සි වෙලා කිරි උතුරන්න ඕනේ ගාලා අරගෙන ස්ටෝරි හැපි නිව් ඉයර් කියලා දාගන්නවා ඒකට තමයි මම එන්නේ අද හොඳයි කාලෙකින් පස්සේ මම නැගිටලා කිරි උතුරන්නේ කොහමද කිරිබත් උයන්නේ කොහමද කැම්මේසේ හදන්න කොහමද කියලා ඔක්කොම දැන් මෙච්චර කාලෙ ඔයගොල්ලෝ බලන්න පරණ වීඩියෝ අරගෙන එකක්වත් අලුත් අවුරුද්දක් නැහැ සිංහල අලුත් මේම මේ කැම මේස හදන හැටි ඒව ගැන කියලා නැහැ මම පණ පිටින් ඉන්න එපා යාතින් ඉන්න එපා මේ වෙලාවට කියන්න ඉතින් ඒක තමයි එක දෙක කතාව දෙවෙනි කතාව තුන්වෙනි කතාව ඇවිල්ලා මේ අවුරුද්ද ඉතින් හැමෝටම ජය වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා මේ එච්චර තමයි ඉතින් අපේ ගෙදරට අලුත් සමාජිකයෝ දෙන්නෙක් ආවා. ඒගොල්ලෝ අපි පේනම චූටි ඇවිල්ලා. ඔව්. හරි? හ්ම්. ඉතින් මේ එන්න බේබි. එපා එපා. ඉතින් කැම මේසේ ගයිස් අලුත් කැමක් මේක. ඔව් ඉතින් අපි පොඩක් ෆෝන් එක ලං කරොත් මාව හපනවා. ඔව්. ඇත්තටම අපේ ගෙදර මේ සමහර විට මේක දැකලා ඊය කැම මේසේ මෙයාලව තියලා තියනවා කියලා කියන්න එපා. අපේ ගෙදර එක ප්ලේට් එකේ අපි කන්නේ එකට ජීවත් වෙන්නේ නේ. ඕ අපිට අපි ළමයි වගේ තමයි මෙයාලව හදන්නේ. අපිට එහෙම අපිරියාවක් නැහැ. ඔයාලට අපිරියාවක් කියනෝ නම් අපේ ගෙදර ඇවිල්ලා කන්න එපා. නෑ නෑ ඇත්තට නෑ ෆැමිලි මෙම්බර්ස් නේ කොච්චර මට සැර කරත් කොච්චර මාව හපන්න හැදුවත් මගේ එක්තරා නංගි කෙනෙක්. ඔව්. ඉතින් චෝටු ගෙන් පස්සේ පේන්න බෑ නංගිනේ. නෑ ඊට පස්සේ මගේ නංගි කිරිනේ. සෝරි මගේ දුව. සෝරි වැරදුනා. අර කලින් vlog එකේ ගොඩක් කට්ටිය කිව්වා curly hair ලස්සනයි හැමම තියන්න කියලා. එහෙමද? ඊට පස්සේ මං curly hair තියන් ඉන්න ඕයන් කරේ නෑ මං. එහෙමද? පිස්සන් කොටෙන් ආවද? ඔව් අනේ. අම්මා කැමති නෑ මේ curly තිබ්බහම. ඒක ඇත්තලයි චි. අම්මා කියන්නේ මම මේ straight hair තමයි ලස්සන කියලා දැන්. තව ටිකින් මේක හලනවා මම. හලුවා නම් ඉතින් හලුවේ නෑනේ අම්මේ. අම්මා කියන්නේ පිස්සියෙක් වගේ කියලා. පොඩි පිස්සු ලුක් එකක් තියනවා නෑ. බොරු මොනවද වලින් කරන්නේ? මම දැන් ලිප පත්තු කරන්නත් ඕනේ මේ වෙලාවට ඒක. ඒක පොල්ද ඉතලාම දාන්නේ. පොල් අරන් ඔළුවේ ගා ගන්නවා. Very angry in New Year's. ආ? මොනා කරේවා මෙච්චර වෙලා? මම උඩට ගිහලා ඔයා ගැන කල්පනා කර කර හිටියේ. ඇත්තටම වෙන්නේ නැති. ඔයාගෙන හිත හිටියේ මම. අනේ thank you. මොනවද අම්මා මේ? ආ සබම් පෙන දානවා. කාසි සබම් පෙනලු ගැනු අයිස් කැටලු. ඕක ගෙනල්ලා මගේ ඔළුවේ හලයි දැන්. ලස්සන cinematic shot එකක් ආවා. කැමරාව වැහිලා යන විදිහට cinematic shot එකක් ආවා. ඔයා ලස්සනනේ පෙන්නන්නකෝ ඔයාගේ new year ඇඳුම ආන්නේ අම්මේ. චොට්ටම්ම චොට්ටන් ලස්සන තෝර පැටියෙක් වගේ ටින්ගඩ කරේ කොහමද අයියාගේ ඇඳුම හොඳයිද හොඳයිනේ සර්ට් එකක් අරන් දුන්නා ගරාජ් එකෙන් ගත්තා සුද්දට නංගි පිජාමාව ඇඳන් ඇවිල්ලා ඉන්නේ නංගි good morning ඈ ආ ආ හරි surprise Sony මේ ඉන්නේ banana. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඔක්කොම අපේ ගෙදර ඉන්න පළතුරු. banana. ඒ banana ඕ. මෙයා චුආවා banana. එයා චුආවා జాතියක් පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? පොඩි ඩයිනසෝ ලුක් එකක් තියෙනවා. අම්බෝ ළඟ වැඩි. හරි ලස්සනයි. දැන් ඔයා නංගිව පෙන්නන්න. මේ ඉන්නේ අනිත් චුආවා. Sorry Nangi. මං ඇවිල්ලා banana smoothie. ඔය හරිම smooth. මේ නෝපේ තරහ ගුලියෝ මේ නෙන්නේ නැග උඩට. අනේ අර ඇවිල්ලා whitening cream ගාපු කෙනෙක් මේ ඉන්නේ. මේ ඉන්නේ berry. ඔන්න මෙයා තමයි blackberry. ඔන්න මේ බලන්න කොම්බයි මේ බලන්න උම්මා දැන් හැටි උම්මද අන්න මේ තමයි අපේ ගෙදර අලුත් සමාජිකාවුන් දෙන්න සමාජිකාවෝ තව ගෑන ළමයි දෙන්නේ හරි දැන් පෙන්නන අනිත් චුවාවා ඇස් ගැලවෙන්න වගේ ඉංගඩ කඩින්ග ඩං ඩින්ග ඩන් අන්න කිරියක බොන්න හදනවා ඒ හැම වෙලාවම කනවායි බොනවායි Chuta, Anna. Chudinona. 1, 2, 3. Patu karan. Kapuru pipinga. Eka daan nagin nata. Ipa. කරන්නේ ඔය වගේ අවල වැඩක්. ඔයා මාව සැක කරන්න එපා. ඔහොම. ගින්දර ෆයර් වාඩි කරවන්නේ ආවා. වාඩි ගාමට ගින්නල වාඩි කරවන්නේ. ඉතින් guys අපි පොඩ්ඩක් ගින්න ලොකු කරලා අපි සම්බන්ධ වෙන්නම් ආයේ. Then photo shoot ta me den natta villa. Ara ahimsa kiyawa penne. Chutai left the chat. දැන් නම් කාටවත් හුස්ම ගන්න බෑ. හැමෝටම හරිම අමාරුයි. නෑ මට විතරයි අමාරු. අනිත් කට්ටියම හරි healthy people guys. මේ බලන්න ඉන්න අපේ fit fan එක අම්මා මේමනේ අර මේ යක්කෝ එලවන්න මේ ශාලේ මැද චන්ද්‍රමුඛී ෆිල්ම් එකේ අම්මා හොයි ගලක දාපුවම ගිනි ගන්නෙ ඔව් එයා ගණන් ගන්නවත් නෑ මං කියනවා උට අනිත් පැත්තට දැක්කනේ කාලෙත් එක්ක guys මාව බෝරින් වෙලා අම්මට මත් ඒ ඇතුළට තල්ලු කරන්න එපා sorry මන් නෙමෙයි මම එක දාන්න එපා බා අත පිටේ උයි දැක්කනේ එහෙම කිව්වේ නෑ නේවා. උයි. ගියේ සැරේ අපි මේව කරපු එක ඩපස් ගාලා පිපුරුවා. මතකද? චෝටින්ගා. නේ අම්මා. දාන්න අම්මා. මං කිව්වා අම්මා මට වෙනස්කම්. ඉස්සුද මම ඊට පස්සේ රෑට තෝටුත් එක තරිය පොලිවක් වෙද්දත්. තාත් එක්ක මොනවා ජීවත් වෙන්න උනත් මං මේ නම් වාට ඉච්චර වටින්නේ නැද්ද? තෝට කියන්නේ මොකද්ද ඊයේ පෙරේදා ආපු මෙලන් වගේනේ මෙලන් දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් චෝටුගේ පැත්තෙන් නෙමෙයි මෙලන්ට මොනවද කිව්වා කියලා මෙලන්ව චෝටුට කම්පෙයාර් කරා කියලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මම මේකට අත දාන්නද අනේ දාන්න හොල්ලු මම ඇත්තට දානවා දාන්න දායි මම කැමරා ඔෆ් කරලා දාන්නේ ඔන්න දැන් යන්න අනවශ්‍ය දේවල් අදාළ නැති දේවලුත් පත්තු කරනවා. ඔන්න දැන් ටිකක් වෙලා ගිහිල්ලා කාඩ් බෝඩ් අනම්මනනුත් දාන්න පටන් අරන් තියෙන්නේ. මොකද හැමෝම දැන් කල්පනා කරන්නේ ඇයි මේක උතුරන්න මෙච්චර අදිමදි කරන්න කියලා. එහෙම නෑ. දැන් වෙලා යනවනේ කිරි උතුරන්න. ඒක තමයි. ඉතින් ඒ නිසා හැමෝම හරි ආවේගශීලීව බලාගෙන ඉන්නේ මේක දිහා. දැන් මේක ඉවර කරලා කිරිබත් කන්න. යෝ දැන් මෙතන තියෙන ගැටලුව මම දැන් කිව්වා වගේ කාඩ්බෝඩ් කෑල්ලක් දැම්මා මොකද පත්තු වෙන්න අදිමදි කරන නිසා තව ටිකක් මෙහෙම ගියොත් එහෙම අපිවත් අපේ අම්ම දොයි මම මේකට අත දැම්මා ගයිස් මම ඒක හැබැයි සමාජ මාධ්‍යයට පෙන්නලා එහෙම සීන් එකක් දාන කෙනෙක් නෙමෙයි මම දන්නවනේ ඉතින් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් මම මේකට අතක් දැම්මා කකුලක් දැම්මා නැද්ද ඔව් ඔක්කොම දැම්මා ද නැද්ද දැම්මා වගනවා කොෂෝ නංගිය ඇවිල්ලා රූපවාහිනියේ. නංගිට ලොකු ප්‍රශ්නයක්. නංගිගේ 4 දෙනාලු පව්. මෙලන්ගේ ලොකුම ප්‍රශ්නේ එයාට ඕනේ පොඩ්ඩක් hair එක අයන් කරගන්න මං හිතන්නේ ඔකට දාලා. ඔයා තව යන්න ඈතට. කොහොමවත් vlog එකේ නෑ. එපා පපයියා හරි ඔන්න ඔන්න මෙන්න පපච්චි ගෝ boy. Oh my. Oh my. Yeah, yeah, yeah. You want to do that now? Dela baran na hariyata kiyala kiyala. Mama nana ne papaya behena. 11:24. Ikara vela nita. All right guys. Anna ay ratinna dana. Kalla boy athi engine athule den. Oh. Kalla boy dadagena yanawa. Kalla boy ta anti lag gehilla purudu vela kiyala. Nana kiyala kalla boy ta anti lag gehilla purudu vela kiyala. Anti lag kiyanne ara pupurana kaar tiyene. Alright, bye. So, we will make a cup of cut bottom cup. Let's go. I'm silent mood. Protein na pe sahodariyo denna. Uten lipa off karlane. Migolo harima serious. Asudui. Atta? Yeah. Ah, to alu cream le veda. Amma galu cream athubba. Ekama launch karena. Tama ediyata pradarshanaya na test run එක යන්නේ මගේ මොනේ. මම එක දවසක් use කරේ හැබැයි. දවස් දෙකක් නෑ දවසක් use කරේ. දවස් දෙකක් use කරේ. ඇයි මම එක දවසක් ගෑම නෑ. ඔව් අම්මා හොඳට ගාලා මසාජ් කරා ඊට පස්සේ ගෑවෙනවා. I will be applying. I am going to. Bima perwana choti paala mattiyena me. Me wahanaga. Okay me wahanna. Choti avilla rasavat kiribatak thamai me. Man choti ta katha kara choti kiribat poddak abuse karana wage me. Ne man ai dana choti ada wedakata giye dawal. E wele sita patta badagin hiye. Dani choti dawasatama kaala ne. E nisa choti avilla ariya khama ekak genalla අම්මා කෑම ගෙනලා තිබ්බේ මම කකා ගියා ඔක්කොම ලා එකට කන්න ඊට පස්සේ දෙකක් පහ වෙලා තුනක් පහ වෙලා හතරක් පහ වෙලා හයත් පහ වෙලා හතක් පහ වෙලා අටක් පහ වෙලා නවයක් පහ වෙලා 10ක් තම ආවේ නවය මාර වගේ ආවේ ඒක කෑම එක නරක වෙලා දැන් මම ඉන්නවා කිරිබත් කන්න අම්මගේ රසකරස් කියලා yes අම්මගේ ලුණු කෑම ඕඩර් කරලා මම කෑම ඕඩර් කරාදී චූටි පුතා හිටියානේ ඔව් කෑම එද්දි හිටියා ඔව් එහෙනම් අයියෝ කන්න තු ගියේ මං කනකොට හතර පහ වෙලා. කමන්නේ කමන්නේ. පරක්කු වැඩි නෑ. දැන් පුළුවන් කිරිබත් කන්න. දැන් පුළුවන් කිරිබත් කන්න. පිටරේකුත් බදිමුද? එහෙම හොඳ නෑනේ. කප්පියක් දෙන්න අපේ. එලගිරි එහෙනම් දැන් අපි යන්නේ කෑම මේසෙට ගිහිල්ලා කන්නයි යන්නේ. සතුටුයි. බයි. නැත්නම් තාම නැද්ද? නැක තේනකන් ඉන්න ඕනේ දැන්. ඒ කියන්නේ දෙන්නේ. Buy niba sudha. Anything for you. Don't worry. Ina abhi den khana ne? Nee. Ina anything for you gave. Amma. Iti man nakata varu karannada. Amma. Kiyada kanne? Ela kiyada. Guys api metana podi katteyakata yanna. Amma kanna denne ne. Me. Bye. Bye. Guys, api hadisi himen yanne. අලුතෝරද පටන් ගත්තා විතරයි ඊට පස්සේ අපි හෙට නිවුස් එකේ ඉඳි විශේෂ විදිහට අලුත් අවුරුද්දේ උඩට අලුත් සමාජිකයෝ කියලා අපි ඉක්මනට යනවා guys ATM එකට ගනුදෙනු කරන කතාවක් කියනවා අම්මා අපි ගනුදෙන්නේ නැහැ අපි ගාව අතේ ගනුදෙනු තියනවා ගනුදෙනු මේ බැංකු පොතේ තියෙන්නේ ඒ නිසා අපි දැන් ඉක්මනට යනවා ATM එකෙන් withdraw කරලා ගනුදෙනු කරා Alright guys අපි ඉක්මනට එහෙනම් ආයෙ එකතු වෙනවා ඒක තමයි ගනුදෙනු සමග අපි ආයෙ නැවතෙනවා පිටකරන්දි සිටින්න තුති bye account එකේම අපිට පෙන්නනවා pin number එක එහෙම අපිට vlog එකේ දාමු බෑ වැඩේ fail අපරාධ කමන්න Nangi illa sitinawa himin pattu karanna kiyala etakota eyata photo video wage dewal ganna eet ape amma hena ikmanata pattu karala iwath karala iwarai 12 6ta hariyata kanna onelu guys e akka pattu karai akka ge ata allanna ogollo aa mage ata hama mallanna tha yalu innona ekkan පුළුවන් නේ? අම්මා තාම පුළුවන් නේ? ඔව්. දැන් ලුණු මිරිස් එක අනලා දෙන්න බැරිද අපිට? You have to eat at 3 am bro. විකාර ගියා. ඔක්කොට සරි මෙයා විතරයි ගන්නේ. ආ. උඹලත් අන්දම නරකයි. අම්මා මාත් වඳින්න එනවා ඉන්න. ඉන්න සල්ලි දෙනකොට වඳින්න. ආ හරි. දැක්කනේ ඔයා හදිසි වෙලා මොකක් හරි කරා. කිරිබත් මාර රහයි. ඔගොල්ලන්ට නිකන් කැමරාවෙන් කන්න පුළුවන් නම් guys ඔගොල්ලෝ මේ ඔක්කොම කාලා ඉවර කරලා මේ වෙද්දි මාර රහයි. Thank you. දැන් කමුද? නෑ දැන් සල්ලි ගන්න දෙන කරන්නේ. 3 2 1 go. I hear ears joints ticky stuck us. I'm not going to be here. Vandita, Vandita, Akka. Hey, Akka, Vandita. Akka, Padway. So to end. Vanina, I ate vanina. Oh, oh. අපේ සිහිනේ සැබෑ වෙන්න යන්නේ අපේ කෑම මේසේ ලෑස්ති වෙලා තින්නේ අපි දැන් මෙවුවා කණ්ඩ යනවා අපි මෙවුවා කණ්ඩ යනවා කට්ලට් තියෙනවා හදලා කට්ලට් නෙමෙයි ඒක ආලු බොණ්ඩා ඉතින් අහම තමයි අපේ අවුරුදු අපි සැමරුවේ was nice family එකත් එක්ක එකමුතු වෙලා කාලා බිලා දැන් ගොඩක් කට්ටිය ඇති family එකත් එක්ක නැතුව සමහර වෙලාවට අම්මට අතරට ඇති නැත්නම් ළමයි රට ඇති නැත්නම් පවුල ටැන් ටැන් ඇති කැමමේසියක් නැතුව ඇති ඔයාලගේ පවුලේ කට්ටිය මේ ලෝකෙන් ඉතර වෙලා ඇති අනිවාර්යයෙන් ඊට පස්සේ තව ගනුදෙනු කරන්න බැරුව ඇති ඉතින් මේ වගේ කට්ටිය ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ මට ප්‍රාර්ථනාවක් වශයෙන් කියන්න පුළුවන් දේ තමයි everything will be okay සහ අද මේ අවුරුද්ද මේ ලැබපු අවුරුද්දේ කරන්න බැරි වෙච්ච දේවල් ඊළඟ අවුරුද්ද ඔයගලන්ට කරන්න ලැබේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. සෝටු සහ සූටි ඔය දෙන්නට මොනවා කියන්නේ? ඒ වගේ මොකද අපිට මේම වුණාට ගොඩක් කටේ එහෙම නැතුව ඇති. අපිට වඩා හොඳට ආයක් ඇති. අපොයි ඒවා කියන්න තියෙන්නේ ලද දෙයින් සැනසලා අපිට තියෙන දෙයින් සතුටු වෙලා මේ අවුරුද්ද තියෙන විදිහට සතුටින් සමාදානෙන් සුපිරිමත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න තමයි. අපිත් මේම සමරපු නැති කාලෙ තිබ්බා. අපොයි නේ ඒකනේ අපි සමරපු නැති කාලෙ කියන්නේ අපිට අපේ අම්මා හොඳට ඇහෙන්නේ නැහැ. අපිට අවුරුදු සමරන්න සමරපු නැති දවස් කාලේ තිබුණා අවුරුදු සමරුවේ නැත්තේ අතරම සල්ලි නැති කතා කාලේ එතකොට සල්ලි නෑ ඔක්කොම ජාති කරන්න එහෙම කාලේ තිබුණා අපි වෙන වෙලා හිටියා මායි අම්මයි අවුරුදු 7ක් ඒ කාලේ එතකොටත් අපිට අවුරුදු අපි ඊට කලින් කොහොමත් නෑ ඔය ඊට කලින් කොහොමත් නෑ සල්ලි තිබ්බේ නෑ ලොකෝ ආර්ථිකයේ ලොකුවට මේ ස්ට්‍රොං නෑ අලුත් ඇඳුම් නෑ මේම කෑම මේස නෑ අපි ඒව ෆොටෝ වල ඒව දැකලා ආස වෙනවා ඉතින් මේ ආසාවට පාර කඩෙන් කැවුම් එකක් එකක් දෙකක් තරම් කනවා. ඒ කියන්නේ මේ මේස සරසන නෙමෙයි අපිට කන්න ඕනවට අපි ගන්නවා ඒ වගේ. ඉතින් ඇත්තටම හැම මිනිසෙකගේම ජීවිතේ ඒ කියන්නේ හැමෝම ඒක කියන්න බෑ. පොතෙන්ම මේ කිසි අඩුවක් නැති මිනිසුත් ඇති ජීවිතේ. හැබැයි අපි මෙතෙන්ට ආවේ සෑහෙන කාලයක් දුක් විඳලා ඇත්තටම ඒව කරන්න ආසයි කරන්න වක්කම් නැති කාලයක් තිබුණා. ඒව ඔක්කොම පහු කරගෙන අමාරුවෙන් මහන්සි වෙලා දුක් මහන්සි වෙලා වැඩ කරලා එකම අරමුණකින් ජීවිතේ කොට දාගන්නම ඕනේ කියන අරමුණකින් වැඩ කරලා අද මෙතෙන්ට ආවේ. ඉතින් ඒක තමයි. එහෙම එන්න පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන්. එහෙම එන්න පුළුවන්. ඒ වගේම ආයි ඒක දෙය ගන්නත් පුළුවන්. සෝ ඒක තියෙන වෙලාවේ හරියට යූස් කරන්න. අහුණාද කිරි? කිරි අහුණාද? يعني හරි විදිහට appropriately දීලා තියෙන බ්ලෙසින් එක යූස් කරන්න. කස් අනෙක් මිනිසුන්ට කරලා කොච්චර සල්ලි දුන්නත් කොච්චර පවර්ෆුල් වුණත් ඒක දවසකින් යන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඕවර්නයිට් එක මාරු වෙන්න පුළුවන්. හැමදාම මම මගේ වාහනේ වුණත් පදින්නේ සමහරලාට මේක දන්න අන්තිම වතාව මම මේක පදින්නේ. එහෙම හිතලා තමයි මම පදින්නේ. මොකද මොන ප්‍රශ්න ඒක දන්නේ කියන්නේ. හැමදේටම සූදානම් වෙලා මම නම් ඉන්නේ. ඕන වෙලාවක ඕන තත්යකට වැටුණොත් අවුලන්නේ හැන්ඩල් කරගන්න පුළුවන්. මතයි අම්මට ඒක තියෙනවා. අපි දෙන්නට තියෙන එකම දුක මූ ගැන. එච්චර. ඒක සාමාන්‍යයෙන් කවුරුරි හදිස්සියෙන් ෆොටෝ ගන්නකොට සමහර පිටින්ෝ සෝරි කාගෙන යනවා ඒ වගේ තමයි. කියලා ඒක. අනේ නංගි කියන නංගි ක්ලාස් වල නිකන් හරි දැන් නැති බැරි කමක් ආව. ඒකස් නිකන් මොකක් කරි අවුල් ක්ලීනර් කොමු. ඒකට මූණ දෙන්න ලෑස්ති. ඉතින් එහෙම තමයි. That's life. Life එක එහෙම තමයි වෙන්න ඕනේ. බැරි වෙන කාලවල ඇති. තියෙන කාලේ තියෙනවා අපි ඇත්තටම අපි ගොඩාක් මේ දුක් විඳලා තමයි මෙතෙන්ට ආවේ. නිකන් එකපාර මේ ඔක්කොම අපිට හම්බුණා නෙමෙයි. ගොඩක් වගේ. ඔව්. ගොඩක් දුක් විඳලා මේ තමයි අපි මෙතෙන්ට ආවේ. කවදාවත් වෙන කාගෙන්වත් අරගෙන නෙමෙයි. අරගෙන උදව් ඉල්ලගෙන ඇත්තට කවුරුත් උදව් කරලත් නැහැ, උදව් ඉල්ලලත් නැහැ. හැබැයි ඉස්සර මම කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ආපු ගමනම කාගෙන්වත් සල්ලි අරගෙන අපි ඒකෙන් මේවා වෙලා නෑ. අතට ඒක තමයි කිව්වේ මම කාගෙන්වත් මොනවත්වත් අරන් නෑ. කිසි කෙනෙකුට මේ රයිට්ස් ක්ලේම් කරන්න බෑ. මම තමයි ඒක කරේ, මම තමයි මේක කරේ කියලා. අතවශ්‍යම කියනවා නම් චෝටුට වැඩි අංජලි තමයි කට්ට කාලා තියෙන්නේ. චෝටුට මයිලෝ එකක් අරන් දීලා අපි දෙන ප්ලෙන්ටි එකක් අරන් බාගේ දීලා තියෙනවා. සල්ලි නැති කාලේ චෝටුට නූඩල්ස් කවලා අපි දවසම ගෙවලා 4 වෙනකන් ඉඳලා පාර කඩේ ගිහිල්ලා අපි දෙන එක නූඩල්ස් එකක් නේ. ඒකේ බිත්තරයක් තියෙනවා. ඒ බිත්තර මම දෙකට කඩලා මෙයාට කවනවා. ඒ කියන්නේ මෙයා කියනවා "බාගේ ඔයා කන්න" කියලා. මම මේක දෙකට කැඩුවා මෙයා දන්නේ නැහනේ කොච්චරක් කැවුණාද කියලා. ඉතින් එක නූඩල්ස් එකයි. එක නූඩල්ස් එකයි අපි දෙන්නත් ආවේ. ඉතින් එහෙම කාලේ මම මේ ළමයට මයිලෝ දුන්නා මිකි මට දෙන්නේ. එතකොට මේ හැමෝගෙම ජීවිතේම කාලේ තියෙනවා. ඒ වුණාට අපි අරමුණක් තියාගෙන ජීවිතේ මහන්සි වෙලා ඇත්තටම හිත යොමු කරලා එතෙන්ට මේ ටාගට් එක මම කොහොමාරි ජීවිතේ ගොඩ දාන්න ඕනේ කියන ටාගට් එකෙන් වැඩ කරොත් කාටවත් බැරි වෙන එකක් නෑ. එහෙම නැතුව හැම වෙලේම මේ අනේ හරියන්නේ නෑ, මේක නෑ, ඒක නෑ, මේක ගණන්, ඒක ගණන්, අයියෝ මේක හරියන්නේ නෑ, රට මෙහෙමයි, රට එහෙමයි, දැන් රට එහෙමයි මෙහෙමයි කියලා රටේ මිනිස්සු මැරුණාද? ඔක්කොම ඉන්නේ යාතේ. ඇත්ත ඉතින්. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක් රටට එනකොට මිනිස්සුන්ගේ මොටිවේෂන් එක සහ ප්‍රොඩක්ටිවිටි වැඩි වෙන්න ඕනේ. මම කියපු එක බරපතල වැඩිද දන්නේ මේ ඒවට යටින් දාන්න. ප්‍රොඩක්ටිවිටි කියන්නේ ප්‍රොඩක්ටිවිටි. ඔව්. ප්‍රොඩක්ටිවිටි වැඩි වෙන්න. නිෂ්පාදනය නෙමෙයි. ප්‍රොඩක්ටිවිටි තමයි තමන්ගේ ප්‍රොඩක්ටිවිටි. ඒ කියන්නේ තමන්ගේ මේ උත්සාහවන්ත වෙන්න ඕනේ. තමන් දැන් රුපියල් 1000ට කරපු දෙයක් අපිට රුපියල් 1000කින් කරන්න බෑ. රුපියල් 2500ක් ඕනේ නම් ඒක ගිහිලා උතන හිටගෙන අනේ 2500 නෑ දැන් ඒක ගාණ වැඩි කරලා කියලා අඬන්න නැතුව 2500ක් හොයන විදියම මාන්සි වෙලා හොයාගත්තනම් හරි. ඉතින් ඒක තමයි මගේ සිස්ටම් එක. මම කවදාවත් කම්ප්ලේන් කරන්නේ නෑ. ඔයාලට වුණත් මම කවදා හරි කියනවා "දම්මෝ ගණන් වැඩි දැන් මෙව ගන්න බෑ, ඒව ගන්න බෑ." මම කියනවාද මම කාද ලයිට් බිලවත් මම අයියෝ වැඩි මොනවද කරන්නේ අපි මේවා ඕෆ් කරන්නේ එම මොකුත් කියන්නේ නැහැ. මේගොල්ලෝ ලයිට් ඕෆ් කරන් ඉතියත් බයිනවා මූසලගමට ලයිට් නැතුව ඉන්නේ නැතුව ලයිට් එක දාපන් කියලා. ඒක තමයි විදිය. අනිත් එක අපි හම්බ කරන හැම රුපියලක්ම සතයක්ම ගිහිලා පොතේ දාගෙන මේ උඩ බලාගෙන හිටියත් ඒ තේරුමක් නැහැ ජීවිතේ. අපි ඉන්නකොට කාලා අපි කාලා බීලා සතුටෙන් කැමති જાති කරලා කැමති දේවල් කාලා කාටවත් හානියක් නොවන ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ පොතේ හැටියට මම හිතන විදිය. මේගොල්ලොත් එහෙම තමයි. ඉතින් ඒ නිසා කවුරුත් මේ අනේ ඔයගොල්ලෝ සමරනවා අපිට සමරන්න බෑ කියලා හිතන්න එපා. තමයි මේ අවුරුද්ද බැරි වුණා. නෙක්ස්ට් ඉයර් පුළුවන්. ඉතින් අපිත් මේ සමරන්නේ අපිට දැන් මේ මෑතකදී ඉඳලා තමයි මම හිතන්නේ පළවෙනි සැරේ තමයි මේ අපි මේ ඔක්කොම වීඩියෝ කරලා නෑ vlog එකක් නෑ නේ අවුරුද්ද සමරලා. ඒ අප්‍රේල් වල අවුරුදු. නෑ. ඒක තමයි. ඉතින් මම මේ කියන්නේ මේක උනත් අපිට තිබ්බ දෙයක් නෙමෙයි අපිට බැරි දේවල් මේවා එක්තරා කාලෙකදී හීනයක්. දැන් අද ඔයා දුක් විඳිනවා වෙන්න පුළුවන්, අද වගා මුකුත් නැති වෙන්න පුළුවන්, අද වාට මානසිකව වැටලා ඉන්න පුළුවන්, අද වාට පර්ස් එකේ සල්ලි නැති වෙන්න පුළුවන්, අද සමරන්න. හැබැයි ඊළඟ අවුරුද්දේදී කියන්නේ ඔව් ඔයා වෙන්නේ නැති හැපියස්ට් ඔයා වෙන්නේ නැති සුපිරියම ඒක කියන්න බෑ. මේ අවුරුද්ද කරන්න බැරි වුණා කියලා ඒක මෙන්ටලි ඩවුන් වෙලා හිටියොත් කොහොමත් ඒක වෙන්නේ වැඩ කරන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මේ අවුරුද්දේ හරිය මට බැරි වුණා මං ඊළඟ අවුරුද්දේ try එකක් දෙන්නම්. That should be the mindset. අන්න right. දැක්කනේ that should be the mindset. චුට්ටයියෝ මොකද කියන්න තියෙන්නේ? අන්න පෙන්නවා මගේ nail polish වත් ගාපු නැති කකුල. ඔයාගේ කකුල කොහොමද චුට්ටයියෝ මොන දෙන්නේ? එතකොට ඒ වගේ හිතාගෙන ඒ මොටිවේෂන් එකේ ජීවත් වුණා නම් හරි. දැන් ඔය ඇත්තරම නැකත් කියන්නේ වෙලාවල් කියන්නේ කිරි උතුරන වෙලාවල් කියන්නේ චාරිත්‍ර කියන්නේ ඒව ඔක්කොම අපි හදාගත්ත දේවල්නේ. ඒවා ඉතින් මේ කිසිම ආගමක ධර්මයක පොතක පතක කියලියවිච්ච දේවල් නෙමෙයි. අපේ කට්ටිය එකතු වෙලා නැකතක් ග්‍රහ පිහිටීම අනුව නැකතක් හදනවා. නැකත කොහොම වුණත් චාරිත්‍රය කරන්න ඕනේ. අපි ලංකාවේ මිනිස්සු අපිට කල්චර් එකක් තියෙනවා. ඒ නිසා අපිත් ඒක කරනවා. හැබැයි සාමාන්‍යයෙන් වෙලාව හොඳයි. දැන් වෙලාව නරකයි. මේ කාලේ අපලයි. එහෙම හිතන්න පුරුදු වෙන්න එපා. අපි කරන හොඳ අපිට ආපහු එනවා. අපි කරන නරකත් ඒ වගේම අපිට එනවා. ඒ නිසා පුළුවන් තරම් හොඳ කරන්න. එතකොට කිසිම අපලයකට බය නැහැ. මට කවුරු හරි කිව්වොත් ඔයාට ඉස්සරහට හොඳ නැහැ කියලා මං කියනවා මට මීට වැඩිය හොඳ නැති වෙන දෙයක් නැහැ. මගේ ජීවිතේ මට තව නැති වෙන්න වරදින්න තැනක් නැහැ. මම මැරුණේ නැහැ එච්චරයි. මෙතනින් එහාට මට වරදිනවා කියන්නේ මම මැරෙන්න ඕනේ. එතකොට ඉවරයිනේ වැඩේ. ඒ හැර මට තව වෙන්න දෙයක් නැහැ. ඉතින් මොනවද තියෙන්නේ? බෑඩ් ලක් අනේ කාලේ හොඳ නැහැ, ටයිම් එක හොඳ නැහැ. ඒක හිතන්න එපා. මට හිතන්නේ අපලයි කියලා අපි හිතනවා නේ. මේ කාලේ පොඩ අපලයි වගේ. ඒ හිතේනේ අපලටද? නෑ. එතකොටම පොඩක් පස්සට ගිහිල්ලා බැලුවොත් තේරෙයි අපි කාටද කෙලෙවෙ කියලා. ඔව්. කාටද මොනවාද කරේ? අන්න ඒ කෙරේ කරන්නේ කොහෙද? දුන්නාද? බරපතල ටැග්ගක් දුන්නාද කියලා හිතලා ඒක තමයි අනිත් පැත්තට කරකෙන්නේ. නැත්නම් චෝටි අපි මේ ගැන කතා කරානේ. Yes. අපි ඉතින් සාමාන්‍යයෙන් සීරියස් වෙනවා ඒ වගේ පොඩ්ඩ. ඔකේ. කිසිම කෙනෙකුට අපි හොඳම කරනවා නම් අපි ඇත්තරම ජීවිතේ අපි දැනුවත්ව වැඩි වෙන්න පුළුවන් මිනිස්සුනේ අපි. ඉතින් අපි හිතලා පුළුවන් තරම් අපි හොඳ කරනවා නම් අපේ එනර්ජි, අපේ වයිබ්ස්, අපේ ඕරා එක, අපේ වටේ කැරකෙන ඕරා එක හරි ශක්තිමත්, හරි මේ පොසිටිව් වයිබ්ස් එක යන ඕරා එකක් එක. එතකොට අපිට කොයි වෙලාවෙත් හිතෙන්නේ අනේ හරියන්නේ මේක වරදිනා මට ටයිම් හරියන්නේ මේ දවස්වල කාලේ හොඳ නැහැ. ඒව මොකුත් නෑ. හැමදාම හොඳයි අපි හොඳින් මෙතන හොඳයි නම් අපි කරන දේවල් හොඳයි නම් අපිටත් හැමදාම හොඳයි. වෙන කාටවත් කාගවත් චිත්‍රිත දාන්න නැතුව ඔව් වෙන කාටවත් ඊර්ෂ්‍යා කරන්න. ඊර්ෂ්‍යා කියන එක උන තවයිට් කරන්න පුළුවන්. ඊර්ෂ්‍යාව හිතනවා නම් නෑ මම හිතන්න එපා කියලා හදන්න පුළුවන්. හිතන්න පුළුවන්. ඔළුවේ තියෙන ගේම. ඊට පස්සේ තා කාටත් කෙලවන්නේ නැතුව කාටත් ඒව තමයි දෙන්නේ. ඔව් ඉතින් එහෙම ඉන්න පුළුවන්. ගහමරා ගන්න ඕනේ නැහැ. හිතර ඉඳන් නැතුව හිටියත් ඒත් ඇති. අනිත් එක මේ බෑක් ස්ටැබින් අපි දන්නේ නැහැ කොච්චර දේවල් අපිට වෙනවද කියලා. හැබැයි සාමාන්‍යයෙන් බෑක් ස්ටැබින් මූණට හොඳට කතා කරලා අපිට අපි ගියාම බඩින්නේ මේ හැමදේම කොයි ආගමක වුණත් කියලා කියන්නේ ඕක කරන්න එපා කියලානේ. ඉතින් ආගම පැත්තක දාලා නිකන් මිනිස්සු වශයෙන් අපි හිතුවත් අපිට පොඩි මොලයක් හරි තියෙනවා නම් මේක හොඳයි මේක හොඳ නැහැ මේම කරොත් හොඳ නැහැ එහෙම කරන්න වටින්න. ඒක කරනකොට තේරෙනවනේ මේ මම මේ ජරා වැඩක් කරන්න කියලා. එතකොට එහෙම තේරෙනවා කියලා ඒ වැඩේ වැරදි. ඒක තමයි වැරදි. දැන් සමහර කට්ටිය ඇති කාටවත් කිසි වරදක් නොකරම දුක් විඳින කට්ටිය. ඔගලගේ වෙලාවේ එයි. ඔව්. නැත්නම් ඒ අර මොකද කියන්නේ පව් ටික ඉවර වෙනවා කියලා. කර්මය සසරේ කරපු දේවල්. කලින් කරපු ඇරියස් ටික කවර් වෙච්ච ගමන් ආයෙත් ජය වෙනවා. අපේ මොනාරි තියෙන්නේ නැති හැම දැන් අවුරුදු ගානකට කලින්. ඇත්තටම පස්සේ දැන් ආවනන්නේ. මම දැන් ඔයත් එක්ක ළඟදී අපි දෙන්න කතා වුණානේ. ඒ කියන්නේ කාලයක් තිබුණා මාර විදිහට අපි mentally, financially, physically හැම පැත්තෙන්ම down වෙලා හිටපු කාලයක්. එතකොට මේ හැමදාම හිතෙනවා ඇයි මෙහෙම වුනේ අපිට ඇයි මෙහෙම වුනේ මං කාටද වැරදි කරේ කියලා අපි හිතනවා ඇඬුවේ නෑ එහෙම අපි ඇඬුවට මොකුත් මතක් වුනේ නෑ මොකද ගියාත් නේද එතකොට චෝටු මට කියනවා අම්මා ඔයා දැන් ඔක ගැන හිතන්න එපා මේක දැන් කරපු දේවල් නෙමෙයිනේ ඔයා කලින් කරපුවා සසරේ පව් අපිට ගෙවන්න වෙනවනේ ඒකයි මම කිව්වේ කාටවත් මුකුත් වරදක් කරන්න එපා දැන් මේ දැන් අපි මේ ජීවත් වෙලා මැරෙනකන් ඒ පව් අහුනේ නැහැ කියමුකෝ අපි කරපු කාට හරි ගහපු ගේමක් අහුනේ නැහැ කියමු ඒත් ඒක අපේ මල්ල පිරිලානේ තියෙන්නේ ඒකේ පව් ගෙවන්න වෙනවා කවදා හරි දවසක දැන් සමහර වෙලාවට මේවා සිතන වෙන කතා වෙන්න පුළුවන් සමහර කට්ටියට right ඒ කියන්නේ ආගම වශයෙන් මේ මොනවාද මොන කියන්නේ පෙරාත්මනන් මන කියලා හිතනවා හරි එහෙම නැහැ කියමු ඒත් එහෙම අපිට හිතලා හරි හොඳින් ඉන්න පුළුවන්. ඒක නිකන් දැන් අපි දන්නේ නැහැ. අපි කියනවා නෙමෙයි අපි ගිය ආත්මේ මැරෙනවා නම් මනම් කියලා අපි දන්නේ නැහැ නේද? විඩෝනේ ඊට වඩා දහසක්. කීවෙනේ මැරුවත් දන්නේ නැහැ ගිය ආත්මේ. හැබැයි ඒක සිතේ නිවන කතාව වගේ තමයි. ඒත් අර මේ මෙන්ටැලිටි එක තියෙන්නේ. මොන හරි එකක් අවුල් ගිය ගමන් ගිය ආත්මේ මම මේව කාට හරි කරන්නේ නැති කියලා හරි අපිට හිතා ගන්න පුළුවන්. අනේ ඔක්කොම මෙතනයි මෙතනයි කියන්නේ. අපිට අදාළම නැහැ. ඒවා තමයි. තනියෙම ගන්න පුළුවන් හිතුවොත්. නෑ නෑ ඇත්තටම පුළුවන්. හරි. ඇත්තටම පුළුවන්. හොඳම උදාහරණය මම. පුදුම ගේමක් ගැව්වේ අපේ අම්මා. මොකද මම අපේ අම්මා දැකලා තියෙනවා ඉස්සර. ඔෆ් කෝස් දැකලා තියෙනවා අපේ අම්මා. මම දැකලා තියෙනවා ඉස්සර. පොට්ට දෙකක් ගොතාගෙන දෙන්නව නිදාගන්නේ. තෙල් දාලා. දැන් තෙල් දාන්නේ නෑ ලොකු. නෑ නෑ. ඉතින් ඇත්තටම ඒක මේ අර ඒ වගේ පසුබිමකින් ආ තනියෙන් කොහෙවත් යන්න බෑ බයයි හැමදේටම නේ නේ පිරිමි ඉන්න තැනට දැන් ගියා පිරිමි ඉන්නවා කියලා ආයෙ ගියකොට ගේ දුවලා අර ඒ වගේ පරිසරයක නේ දුනේ ඊටත් වැඩිය අර මේ තරුණ සහ බොළඳ නෑ මොඩ කට වහපුවා තරුණ ලස්සනට ජීවිතේ ගෙවන්න ඕන කාලේ පට්ට කට්ටක් කාලා තියෙනවා. එතකොට මේ ඒක ගැන දුකකුත් නැහැ. දැන් මම හිත හදා ගන්න දන්නවා කාට හරි ඕක කරන්න නැති. ඒකයි මම කරේ මං පව්ගේ මං සසරේ මං පව් කරන්න නැති. ඒක තමයි මට ගෙවන්න ඕනේ කියලා හිතලා හිත හදා ගන්න පුළුවන්. ඒ වගේම මට හොඳ දේවල් වෙනකොට මට සතුටු වෙන්නත් පුළුවන්. මං කරපු මගේ පින් තමයි මේ පහළ වෙලා තියෙන්නේ කියලා. මේ අනිත් එක තමයි එකක් තියෙනවා දැන්. හොඳටම ඉන්නකොට අපි හිතනවා මගේ පිනක් ඒක මම පින වැඩ කරනවා දැන් මගේ පින බැංකු පොතේ සල්ලි දැම්මා වගේ තමයි පින තියෙනවා දැන් අපි අරගෙන ෆුල් ෆන්ඩ් එකේ ඉන්නවා පින ඉවර වෙනවා ඒ නිසා පින පාළ වෙලා අපිට පින අපි සතුටෙන් ගත කරන ගමන් පින්වන්ත ජීවිතේ තව තව මේ පින් කර account එක පුරව ගන්න කපප් කරගන්න අනිවාර්යයෙන් මොනවාද බං උඹලට තියෙන හරි එහෙනම් ඔයගොල්ලෝ කතා කරන්න මම යනවා අපි කතා කරන්නේ වොෂ් එකක් දාලා චේන්ජ් එකක් දාන්න දැන් ඔයගොල්ලෝ ආයි පුතේ ඔම අල්ලන් ඉන්න මම යනවා මෙන්න sorry අත මම පස්සෙන් ගියා සතුටු වෙයි මම නැහැ මට ඉතින් යනවා ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා මේ අවුරුද්ද සුබ නැතත් ඊළඟ අවුරුද්ද සුබ වේවා මට මොකුත් කියන්න නැහැ මං කියන හිටපු ඔක්කොම ඔයාලා කිව්වා එහෙමද අලුතෙන් මොකුත්ම නැහැ you stole my line didn't you that's my line I usually say that කියන්න happy new year සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ඉතින් මේ අවුරුද්ද හැමෝටම ජයෙන් ජය වෙලා පුතිලාට සතුටින් ඉන්න පුළුවන් වෙන්න නැති දේවල් ලබා වෙලා ලබා වෙච්ච දේවල් නැති වෙලා මොකක් නෑ එහෙම වෙන්න එපා හැමෝටම ලබා අපි හොඳයි වගේ ඉතින් හැමෝටම සුබ සිංහල දෙමළ හැම ආගමකම අපේ මුස්ලිම් කට්ටියට හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ඒ මුස්ලිම් කටේ ඊද් නේද? එයාලගෙත් තිබ්බා. ඔව් ඒගොල්ලන්ටත් ඉතින් පොඩ්ඩක් පොඩි ලේට් විශ් එකක්. ඊද් මුබාරක්. හරි එහෙනම් අපි ගියා කොල්ලෝ බයි බයි. නෑ මගේ. බයි ජෝටෝ. බයි.